I go on. හැම දෙනාටම සුබම සුබ උදෑසනක් වේවා. අපේ පාසලේ ධර්මාචාර්ය අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. විද්‍යාලයේ වත්මන් විදුහල්පති ධුරේ රාජකාරී බාර ගන්නා ප්‍රචණ්ඩ දෙදගේ ගුරු පියාණන් ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිතුමන්තුමීලා වගේම සහකාර විදුහල්පතිතුමන්තුමීලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මෑණිවරු පියවරුන්ගෙන් අවසරයි. අනත් වෙන කාර්ය මණ්ඩලයේ මහත්මා මහත්මාවනි, ආදරණීය දූ දරුවනි, අපි මේ උදෑසන රැස්වීම මේ කාරණය නිසා අපි උත්සාහ දරුවා. පහුගිය සතියේ බ්‍රහස්පතින්දා උදෑසන මේ ස්ථානයට කැඳවා ගන්න. නමුත් හැමදාම වගේ වර්ෂාව හරස් වුණා. සිකුරාදාසේ අපි හිතුවේ නෑ රැස්වීම වත්තන්න හේතුව 6-7-9 දරුවන්ගේ වාරින් භාග ඉවර වුණ නිසා එදා දවසේ අන්තවල කැමිල්ලා හිටියේ ටික දෙනයි. ඒ නිසා අපි හිතුව අද දවසේ වර්ෂාව නොතිබුණොත් මේ අවස්ථාව යොදා ගන්න. මුලින්ම මම මතක් කරන්න ඕනි, මම සීවලි වසර 115ක කීර්තිමත් පාසල් ඉතිහාසයේ ඉස්තර පත්තු විදුහල්පති වරේ ලෙස 25 විදුහල්පති. ඊට පෙර සිටි විදුහල්පතිවරු 24 දෙනාමත් යම්නම් කාලවල රාජකාරී ආවරණය කළ විදුහල්පති තුමන්තුමීලා ඉතාම ගෞරවයෙන් මතක් කරන්න අවශ්‍යයි. හේතුව ඒ හැම කෙනෙකුගේම දායකත්වය මේ පාසල අද දවසේ යම් තැනක තිබෙනවා නම් විවිධ ප්‍රමාණවලින් ලැබිලා තියෙනවා. ඒ වගේම 1909 ඉඳලා මේ භූමියට ආපු 1956 ඉඳලා එදා මෙදාතුර අද දක්වා මේ පාසලට සේවය කළ ගුරු මෑණිවරු පියවරු සියලු දෙනාම මතක් කරන්න අවශ්‍යයි. ඒ අයගේ දායකත්වයත් විවිධ ක්‍රම ඔස්සේ මේ පාසලට ලැබිලා තියෙනවා. වර්තමානයේ සිටින පිරිසත් එක්කම. ඒ වගේම අනත් වෙන කාර්ය මණ්ඩලයේ විවිධ ඒකකවල කාර්යාලය ඇතුළු විවිධ පාසල ඒකකවල රාජකාරී ඉටු කළ එදා මෙදාතුර අද දක්වා මනස් දෙන කාර්ය මණ්ඩලයක් මතක් කරන්න අවශ්‍යයි. ආදරණීය දරුවනේ, සීවලිය කියලා කියන්නේ හරි අපූර්ව පාසලක්. ඔබ දක්ෂ වෙනවා, ඔබ වාසනාවන්ත වෙනවා, ඔබ භාග්‍යවන්ත වෙනවා ඒ අපූර්ව පාසලේ අධ්‍යාපනය ලබන්න. බොහෝ දෙනෙකුට නොලැබෙන, බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු කඩවෙන ඒ පාසලට ඇතුළත් වෙන්න තබාගෙන සිටි බොහෝ දක්ෂයින්ටත් මේ පාසලට එන්න බැරි වෙනවා. හේතුව දක්ෂයින් අතර දක්ෂයින්ට පමණයි මේ පාසලේ දොරටු ඉවර වෙන්නේ. හැම වසරකම පාසලට දරුවෝ 6 පන්තියට 270ක් 300ක් අතර ප්‍රමාණයක් ඇතුල් වෙද්දී උසස් පෙළට ඒ අය සමග තවත් වෙනත් පාසල්වලින් සමග දරුවෝ 500ක් විතර ඇතුල් වෙනවා. හැම අවුරුද්දකම ඒ විදිහට ඇතුළත් වෙන සංඛ්‍යාව සමාන සංඛ්‍යාවක් 13 පන්තියේදී පාසලෙන් නික්ම යනවා. මෙවර 13 පන්තුල ඉන්න දූලා පුතාලා දෙසැම්බර් මාසයෙන් පසුව මේ පාසලෙන් නික්ම යනවා. පාසලට පැමිණෙන විදුහල්පතිවරුත් ගුරුවරුත් අනත් වෙන කාරණන්ලේ අයත් රාජකාරිමේ වශයෙන් පත්වීම් ලබලා ඇවිල්ලා ස්ථාන මාරු ලබනවා, ස්ථාන මාරු ලබලා යනවා, විස්සාම ලබලා යනවා, උසස් සීම් ලබලා යනවා. ඒ නිසා දරුවනේ යම් ඊම් අපි හැමෝටම පොදු කරුණක්. මා අධ්‍යාපනයේ ලැබුවේ
උඩවැල මහාවිද්‍යාලය කියන මගේ ගමේ කුඩා පාසලක ප්‍රාථමික අධ්‍යාපනය එහෙම ලැබලා මගේ ද්විතීයික අධ්‍යාපනය මම ලැබුවේ ගංගාන්ත මධ්‍ය විද්‍යාලයේ. මට මුල්ම ගුරුපත් වීම ලැබෙන්නේ මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ උඩවැල මහාවිද්‍යාලයේ ගණිත ගුරුවරයෙක් විදිහට. ඒ පාසල 1952 දී මගේ තාත්තා ඇතුළු 4 දෙනෙක් විසින් ආරම්භ කළ පාසලක්. මම වාග්යවන්ත වෙනවා මා සිප්ප ලැබූ ප්‍රථම පාසලට ණය ගවන්න ගුරුවරයෙක් විදිහට. ඊටත් තනි වාග්යක් මට ලැබෙනවා මා ද්විතීයික අධ්‍යාපනය ලැබපු ගංගාන්ත මධ්‍ය විද්‍යාලයේට විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන්න. ඔය ආකාරයට රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 10ක විතර ගුරුවරයෙක් විදිහට කටයුතු කරලා 2007 අවුරුද්දේදී මට අවස්ථාවක් ලැබෙනවා අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත් වෙලා මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති වරෙක් ලෙස පත්වීම ලබන්න. මගේ වෘත්තීය ජීවිතයේ ගොඩනගින්න පටන් ගන්නේ පරිපාලකෙක් විදිහට සීවලියෙන්මයි. ඒ 2007 ජූලි මාසයේ පාසලට ඇවිල්ලා එදා තිබුණේ මේ වගේ පාසලක් නෙවෙයි. සීවලිය හැමදාම කීර්තිමත් පාසලක්. හැබැයි යම් යම් කාලවල පරිපාලනයේ විදුවැටුන අවස්ථා තිබුණා. ඒ කාලේ හිටපු විදුහල්පති තමල් ආරියසිංහ මැතිතුමත් එක්ක අපි හරියට එකතු වෙලා ඒවට අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙමින් මේ පාසල නැවත වතාවක් ගොඩනගන්න පටන් ගත්තා. එසේ කටයුතු කරමින් සිටින අතරතුර වසර දෙකකට ආසන්න කාලයක් මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති පරිපාලන විදියට වැඩ කරලා මට උසස් වීමක් ලැබිලා ගංගාන්ත මධ්‍ය විද්‍යාලයේ මා අධ්‍යාපන ලැබූ පාසලේ විදුහල්පති ධුරයට යන්න සිද්ධ වෙනවා. මේ පාසල තුල මා ලබාගත් වෘත්තීය අත්දැකීම් අනන්තයි අප්‍රමාණයි. මා විදුහල්පතිවරයෙකු ලෙස යම් තැනක සාර්ථකත්වයක සිටිනවා නම් ඒ මූලාරම්භයේ සීවලිය. ඒ නිසා මම සීවලියට හැමදාමත් ආදරෙයි. මට බැංකුවෙන් ඉල්ලුමක් ලැබුණේ අපි විදුහල්පතිවරයෙක් එක්ක ගුරුවරුත් එක්ක දරුවොත් එක්ක දිවාලය නොබලා මිනිස් මාන්තිලා වැඩ කරා. සීවලිය කියලා කියන්නේ වගේ පිම්බිමක්. එතන අවුරුදු 10ක් වැඩ කළාට පස්සේ කිසි කෙනෙකුට මාව එපා වුණේ නැහැ. හැබැයි මම තීරණය කරලා දීර්ඝ කාලයක් එකම තැන රැඳී ඉන්නවට වඩා තවත් තැනකට ගිහිල්ලා සේවය කරන්න ලැබෙනවා නම් හොඳයි කියන අරමුණ ඇතිව ඇබිලිටි අධ්‍යාපන කලාපයට ගියා 2019 ජූලි මාසේ 4 වෙනිදා. ඒ අද්දිත් මට රොෂාන්ස රුයිනි මැඩම් ඒ අය මම හරි සතුටින් න්‍යායත් එක්ක වැඩ කරා. තවත් ඒ වගේම පිරිසක් නිලධාරීන් විදිහට ඒ කාර්යාලයේ සිටිනවා. හැබැයි මගේ කැමැත්ත තිබුණේ ඍජුවම දරුවොත් එක්ක සම්බන්ධව පාසලක වැඩ කරන්න. ඒ නිසා දරුවනේ නැවතවතාවක් මම සම්මුඛ පරීක්ෂණයෙන් ඉදිරිපත් වෙලා දැඩි තරගයකින් පසුව මට ඒ අවස්ථාව ලැබුණා සීවලියට එන්න. එයාලෝ 2020 මාර්තු මාසේ 5 වෙනිදා මේ පාසලේ විදුහල්පති 25 වන විදුහල්පති විදිහට වැඩ බාර ගන්නවා. අවාසනාවක මහත හරියටම සතියකට පස්සේ 2020 මාර්තු මාසේ 12 වෙනිදා මුළු රටේම සමස්ත පාසල් පද්ධතියම වසා දමනවා. ඒකට හේතුව ඔබ හැමෝම දන්නවා. ලෝකෙම වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය අපේ රටටද පොදු සාධකයක් වෙනවා. ආදරණීය දරුවනේ මා මේ දක්වා මේ පාසලේ විදුහල්පති හැටියට කටයුතු කළේ හරියටම වසර 4.5ක් අවුරුදු 4කුත් මාස 6ක්. හැබැයි ඔබ ආපසු හැරිලා බලන්න ඒ 4.5 තුල වසර 2.5 කාලයක් අපට වැඩක් කරන්න ලැබුණද? 2020 වර්ෂයේ මාර්තු 12 ඉඳලා ඒ වර්ෂේ පුරාමත් 2021 වර්ෂයේ පුරාමත් 2022 ජූලි මාසේ 25 වෙනිදා දක්වා වරින් වර පාසල් වසා දෙන්නේ. හැබැයි අපි කාලයට සාපේක්ෂව ලැබුණ කාලයට සාපේක්ෂව පාසල වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් සිදු කරා. 2021 වසරවල බොහෝ කාර්යයන් මාර්ගගතව ඊට පසුව පාසලට එන්න ලැබුණු අවස්ථාව ඉඳලා බොහෝ දේවල් මේ පාසලේ ක්‍රියාවට නගන්න මට ශක්තිය දුන්නා ඔබේ ආදරණීය ගුරු මෑණිවරු පියවරු
ආදිශ්‍ය ශිෂ්‍යාවන් සංගම් සමාජ කණ්ඩායම් දෙමාපියෝ සහ සුබපතන්. ඒසා තමයි සීවලිය කියන්නේ දරුවනේ බ්‍රෑන්ඩ් එකක්. සීවලිය සන්නාමයක්. ඔබ නිසා තමයි පාසල බැබලෙන්නේ. පාසල් බිල්ලුමක් නිර්මාණය වන සාධක තිබෙනවා. ප්‍රධානම සාධකයේ දක්ෂ දරුවෝ. ඒ ඔබ හැම වසරකම මේ පාසලට 6ටත් අතරමැදටත් උසස් පෙළටත් එන්නේ අතිශයින්ම විවිධ දක්ෂතා තියෙන දරුවෝ. පාසලට ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ දරුවන්ගේ දක්ෂතා වගේම විශිෂ්ට ගුරුවරුන්ගේ කැපවීම. ප්‍රවීණ ඇඳුම් මඩුල්ලක් මේ පාසලට සිටිනවා. 7:00 සිට 2:00 දක්වාද ඉන්පසුව සවස් කාලයේද ඊටත් පසුව රාත්‍රී කාලයේද සතියන්තයේද කියලා නෑ. වාර අවසාන නිවාඩු වලද කියලා නෑ. අපේ පාසලේ ගුරුවරු හරි හරියට මාත් එක්ක වැඩ කරා. අනන්ත දින කාර්මල්ල එසේමයි. ඒ නිසා තමයි ලැබුණු කාලයට සාපේක්ෂව අපට විශාල වැඩ කොටසක් කරන්න හැකියාව ලැබුණේ. ආර්ථික දුෂ්කරතා තියෙන රටක ඉතාම සුළු මුදලක් තමයි අමාත්‍යාංශ මට්ටමින් මේ කාලය තුල පාසල් වලට ලැබුණේ. හැබැයි අපි ආදිශ්‍ය සංගම් සමාජ ඒ වගේම සුබපතන්නු දෙමාපියොත් සමග එකතු වෙලා අපට ගුරුවන් මට්ටමේ ශක්ති ප්‍රමාණයේ වැඩ කොටසක් මේ පාසලට ඉෂ්ට කරන්න ලැබුණා. මට ලැබෙන තනතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ කටයුතු සහ විදේශ ආයතන සම්බන්ධ ශාඛාවක්. ඒ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට තමයි 85 දෙනෙක් සමග තරඟ කරලා සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් වෙලා තෝරාගත් සුළු පිරිසක් අතරට ඒ තනතුර සඳහා මා තේරිපත් වුණා. මට දැන් අවස්ථාව ලැබෙනවා ලංකාවේ සමස්ත පාසල් පද්ධතියේම දරුවන්ට ඒ වගේම ගුරුවරුන්ට නිලධාරීන්ට සාධාරණ ලෙස සේවය කරන්න අපේක්ෂාවක් බලාපොරොත්තුවක් මා තුළ තිබෙනවා. ඒ ශාඛාවෙන් කරන්නේ දරුවන් විවිධ තරගාවලිය වලට විදේශගත කරනවා. ශිෂ්‍යත්ව හරහා විදේශගත කරනවා. ගුරුවරුන් විදේශගත කරනවා වැඩිදුර අධ්‍යාපනයට. සමුළු සම්මන්ත්‍රණ වලට විදේශගත කරනවා. ඒ වගේ වැඩිදුර අධ්‍යාපනයට විදේශගත කරනවා. නිලධාරීන් ඒ ආකාරයෙන් විදේශගත කරනවා. ඒ සියලුම රාජකාරී නිවාඩු ඒ යොමු කිරීම ඒ සඳහා අවස්ථා හොයාගැනීම කරන්නේ මගේ ශාඛාවෙන්. මම සතුටු වෙනවා මගේ පළවෙනි රාජකාරී වෙන්නේ හෙට ගියාට පස්සේ දරුවෝ 50 දෙනෙක් චීනයට යැවීම. ඒ ඔලිම්පියාඩ් තරඟ සඳහා තෝරාගත් අපේ රටේ දක්ෂ දරුවෝ 50ක්. ඒ දරුවෝ 50 අතර ඉන්නවා සබරගමු පළාතේ දරුවෝ දෙන්නේ. ඒ දරුවෝ දෙන්න අතර ඉන්නවා සීවලියේ තේන්දු රශ්මික 610 දරුවා. ඒක තමයි අපි හැමෝගෙම සතුට. එයා ගණිත ඔලිම්පියාඩ් තරඟවල පහුගිය සතියේ ඉස්සෙල්ලා සතියේ විශිෂ්ටයෙක් ලෙස ජයග්‍රහණ ලැබුවා. ඒ දරුවෝ 50 දෙනා තව බොහෝ දිනකින් චීනේ බලා පිටත් කරලා ඉන්නවා වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඉතින් අන්න ඒ වගේ රාජකාරීමේ වගකීමක් මාත පැවරෙනවා. මම වේදනාවෙන් වුණත් මම හරි සතුටින් සීවලේ වැඩ කරේ. මොකද මට හැමෝගෙම සහයෝගය ලැබුණා. දක්ෂ දරුවෝ මෙහෙවන්න ඊට වඩා මේ මෙහෙවන අය දක්ෂ වෙන්න ඕනි. එහෙම නැත්නම් අසාර්ථකයි අසමත් වෙනවා. මට හොඳ ශක්තියක් කළමනා කරන මණ්ඩලය වගේම ගුරුවරු අරද්දෙන කාර්ය මණ්ඩලය ආදිශ්‍ය ප්‍රජාව දෙමාපිය ඇතුළු හැමෝගෙම ලැබුණා. ඒක තමයි සාර්ථකත්වයේ රහස. ඒ හැමෝගෙම සහයෝගය දිනා ගන්න මට අවස්ථාව හැකියාව ලැබුණා. මම මට මතකයි යම් යම් කාලවල මේ පාසලේ අතීත කාලවල යම් යම් ගැටලු දරුවෝ විවිධ පාසල් සමග ගැටුම් විවිධ විනය විරෝධී වැඩ. හැබැයි මේ කාලෙත් විනය විරෝධී දේවල් නොතිබුණා නෙවෙයි. හැබැයි සාපේක්ෂව ගත් කල ඔබ ඔබේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් බොහෝ දේවල් පාලනය වුණා. වෙනත් පාසල් සමග තියෙන ගැටුම් ගැටලු ගොඩාක් අඩු වුණා. හේතුව විශේෂ සමගාමී ඔබේ දක්ෂතා පෙන්වන්න පුළුවන් අවස්ථා තෝතැන්නක් වාට මේ සීවිලි බිම්බිම පත් කරා. ඒ නිසා ඔබ විනයක් ඔබේ විනයක් ගොඩ නැගුණා. හොඳ විනයක් තිබුණ පාසලක්. හැබැයි අපට ඒ දේ පවත්වාගෙන
ඔබේ දක්ෂතා පෙන්වන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන් වුණා. ඒසා මේ සීවලියේ තව මට තියෙන සේවා කාලය ඉවර වෙන තුරු උනත් මේ සීවලියේ සේවය කරනවා මම හරි කැමති සතුටුයි. මට මාව කිසි කෙනෙක්ගේ ප්‍රතික්ෂේප වෙලා නැහැ. හැමෝගේම ඉල්ලීමත් මේ ආදරණීය ඇදුරු මඩුල්ලෙත් ආදිශ්‍ය ප්‍රජාවගේ ඉල්ලීම දෙමාපියන්ගේ දන්නායේගේ තවදුරටත් පාසලේ සේවය කරන ලෙස. නමුත් මට පුළුවන් අමාත්‍යංශ ඉඳගෙන මේ පාසල විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ පාසල් වලට සේවය කරන්න. ඒ නිසා මම හිතුවා ඒ අවස්ථාව ලබා ගන්න. හැබැයි මේ පාසල විශිෂ්ට සංස්කෘතියක් තියෙන පාසලක් හැටියට ඉතාම දක්ෂ කළමනාකරණ මණ්ඩලයක් වගේම දක්ෂ ඇදුරු මඩුල්ලක් දක්ෂ අනත්දේ කාර්ය මණ්ඩලයක් මේ පාසලේ සිටිනවා. ඒ කිසිවෙක් කැමති නැහැ දශමකින් හරි මේ පාසලේ මට්ටම අඩු වෙනවට. මම ආපු වෙලාවේ මට කලින් විද්‍යාපතිතුමාට දීපු සහයෝගයට වඩා සහයෝගයක් මට ලබා දුන්නා. සෑමාංශයක්ම. ඒසා දරුවනේ රොෂාංශ හෙට දවසේ ඉඳලා නෙවෙයි අද දවසේ ඉඳලම මේ පාසලේ අර ලබාගත් යෂ්ටිය මම වාර දෙන්නේ රොෂාංශ අතට. ඒ ASCII ශක්තිමත් ඉදිරියට ගෙන යන්න හොඳ ටීම් එකක් රොෂාංශ වල ඉන්නවා. විවිධ දක්ෂතා කියන ඔබ වගේම පාසල් වල කළමනාකරණ කටයුතු කරලා කාර්යාල වල වැඩ කරලා බොහෝ අත්දැකීම් තිබෙන මේ පාසලේම ජ්‍යෙෂ්ඨ ගුරුවරු ඒ විදිහට විශිෂ්ට දක්ෂතා තියෙන අය. ඒ නිසා මගේ එකම පැතුම එකම බලාපොරොත්තුව මට දෙන ලොකුම උපහාරය තමයි මේ පාසල මේ තත්ත්වයට තදා ඉහළට ගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනි. මම අමාත්‍යංශයේ ඉඳගෙන එළියේ ඉඳගෙන දෛනික උදෑසන පාසලට නොපැමිණියත් මට දෙන්න පුළුවන් උපරිම ශක්තිය මේ පාසලට දෙනවා. ඒසා දරුවනේ ඔබ මතක තියාගන්න ඕනි ඔබේ වටිනාකම දවසින් දවස වැඩි කරගන්න ඕනි. අපි විවිධ උත්සව ආස්ථාල උදෑසන රැස්වීම වල මේක කතා කරලා තියෙනවා. ඔබ ඔබේ වටිනාකම වැඩි කරගන්න නම් ඔබේ දැනුම වැඩි කරගන්න ඕනි. ඔබේ ආකල්ප හදාගන්න ඕනි. ඔබේ දක්ෂතා දියුණු කරගන්න ඕනි. දැන් අපේ පාසලේ තියෙනවා අපි ගන්න අපි හැමදාම කතා කරන අධ්‍යාපනය කියන්නේ දැනුම ආකල්ප කුසලතා ඒ සියල්ල හදාගන්න ඕනි. ඔබ කොච්චර දැනුමින් සම්පන්න වුණත් වැඩක් නැහැ. ඔබ කොච්චර බුද්ධිමත් වුණත් වැඩක් නැහැ. ඔබ තුල කොච්චර දක්ෂතා දියුණුවක් වැඩක් නැහැ. ඔබේ ආකල්ප පිළිලා නම් ඔබ පොලිතින් වල කෑම හොදාගෙන ආවිල්ලා පාසල තුල හෙළනවා නම් ඔබේ ආකල්ප සංවර්ධනය වෙලා නැහැ. පහුගිය වාරේ බය දවසල අපි මේ වගේ තත්ත්ව ටිකක් දැක්කා. දරුණේ මගේ අවසාන ඉල්ලීමත් එන්නේ දේවල් නිවැරදි වෙන්න ඕනි. ඔබ සිසු සැරිය බස් රථවල ගමන් කරද්දී ඔබ පාසල් වෑන් පාසල් බස් රථවල ගමන් කරද්දී ඔබ ඒ වාහනවල යන ආකාරය අපට වාර්තා වෙනවා. මොකද සීවලි ලාංඡනයේ සීවලි බැච් එක සීවලි ටයි එක පැලඳගෙන යන දරුවෝ දිහා සමාජයේ බලන්නේ බොහොම උනන්දුවෙන්. හේතුව ඔබ දක්ෂ පිරිසක්. එසා ඒ හරහා අපි විනය ගන්න හදනත්තේ වට විසුම් ලබා දීලා තියෙනවා. හැබැයි ඉදිරියට ලබා දෙන්නත් ඇති. ඔබ ඔබේ වටිනාකම වැඩි කරගන්න මම කියව දැනුම ආකල්ප කුසලතා හැම දෙයක්ම හදා ගන්න. ආකල්ප කියන දේ හරිම වටිනවා. හේතුව මොන ආයතනයකට ගියත් ඔබේ ආකල්ප පිළිබඳව විමසා පරීක්ෂා බැලීමක් කරනවා. ඔබට ලැබුණ හොඳ අවස්ථාව අපූර්ව පාසලකට එන්න ලැබුණ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න ඕනි. ඔබ ජංගම දුරකථනයෙන් නිසා අපේ කාලේ නාස්ති කරගෙන ඔබේ දක්ෂතා මුට කරගන්න අවශ්‍ය නැහැ. ඒ මෙවලම අපට නොදෙවීම අපේ කාලේ නාස්ති කරනවා. හැබැයි ඒ මෙවලමම ගොඩාක් ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න අවස්ථාව අපිට දක්ෂණම් බුද්ධිමත් නම් පුළුවන්. අපේ පාසලේ ගුවන් සංගමයේ නවනිපුරම් සමාජයේ තාරකා විද්‍යා සංගමයේ ලියෝ ක්ලබ් එක ව්‍යවසායකත්ව සංගමය කනිෂ්ඨ විද්‍යා සංගමය පරිසර නියමු සංසදය ඔය ආදී 52ක් ඔබට නිර්මාණය කරලා දුන්නේ ඔබේ ආකල්ප හදාගන්න ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගන්න. පහුගිය සතියේ අද මෙතන සම්මාන ලැබුවා ව්‍යවසායකත්ව තරගාවලියේ ජාතික මට්ටමේ හොඳම කණ්ඩායම් පහ අතරට අපේ පාසලේ දරුවෝ කණ්ඩායමක් ඒගොල්ලන්ගේ නිෂ්පාදනය තේරිපත් වුණා. බොහෝ දේවල් ඔබට හිතන්න පුළුවන්. මම පහුගිය සතියන් දෙක පුවත්පතක දුටුවා ලසන්ත මලවිගේ කියන විශේෂඥ වෛද්‍යතුමා. එතුමා හොඳ ව්‍යවසායකයෙක්. ඔබ දැකලා ඇති රූපවාහිනියේ එතුමාගේ බිරිඳත්
අපේ රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යතුමියක් නීලිකා මලවිගේ. එතකොට ලසන්ත මලවිගේ විශේෂඥ වෛද්‍යතුමා මම කව ව්‍යවසායකේ. එතුමා රාජ්‍යසේ වෛද්‍යවරේ විශේෂඥ වෛද්‍යවරේ හැබැයි ව්‍යවසායකේ. සමාජ ව්‍යවසායකේ. එතුමා වෛද්‍ය පීඨයේ දෙවැනි අවුරුද්දේ ඉඳද්දී එතුමා ආරම්භ කරන ව්‍යාපාරයක්. හරි වැදගත් අහගන්න දරුවනේ. එයා පටන් ගන්නවා ලංකාවේ කුඩාට පටන් ගන්නවා මල් විකුණන ව්‍යාපාරයක්. මල් කොම අපට දැනෙන්නේ බොහොම ලස්සන හැඟීමක්. ඒ ව්‍යාපාරේ නම දාන්නේ එතුමාගේ නැගණිය. එයාගේ නම ලසන්ත. මල් ලස්සනයි. ලස්සන බෝරා කියන නම දානවා ව්‍යාපාරයට. මල් පිළිබඳ වැඩිම පර්යේෂණ කළා තියෙන නෙදර්ලන්තේ. මල් පිළිබඳ වැඩිම පර්යේෂණ කළා තියෙන නෙදර්ලන්තේ. එතුමා ඒ දැනුම ඒ පර්යේෂණ ඔස්සේ ලබා ගන්නවා. එතුමා වෛද්‍ය වෘත්තේ යෙදෙන ගමන් ලස්සන බෝරා කියන ව්‍යාපාරයේ මල් ව්‍යාපාරයේ ලංකා පුරා ව්‍යාප්ත කරනවා. අද එතුමා කියනවා බිලිහුල්ල අක්කර 38ක මල්ලගාවක්. එතුමාට ගම්පොළ තියෙන අක්කර 38ක මල්ලගාවක්. නුවරේ තියෙන අක්කර 5ක මල්ලගාවක්. එතුමා දැන් දහස් ගානකට රැකියා දීලා තියෙනවා. එතුමා කියලා දැන් විශේෂඥ වෛද්‍ය වෘත්තියෙන් මිදිලා එතුමාගේ බලාපොරොත්තු වැඩි පිරිසකට සේයක් සපයන්න. හැබැයි එතුමා අධ්‍යාපනය අමතක කරේ නැහැ. ඔබ අංක 1ට ඒ ඉලක්කයට යන්න ඕනි. ඒ අරමුණට යන්න ඕනි. ඊට අවශ්‍ය විදිහට වැඩ කරන්න ඕනි. අනවශ්‍ය විදිහට අපි අනවශ්‍ය දේවල් යෙදිලා අපේ වයසට නොගැලපෙන දේවල් වලට යොමු වෙලා මෝඩ හිතන්න බැරි අය කරන දේවල් වලට යොමු වෙලා ඔබ ඔබේ අනාගතය විනාශ කරගන්නේ නැහැ. නාස්ති කරගන්නේ නැහැ. ඔබේ දෙමාපියෝ ඔබ පිළිබඳ විශාල බලාපොරොත්තු තබලා තියෙනවා. ඔබ නිසා තමයි රටක අනාගතය තීරණය වෙන්නේ. මේ රට හොඳ රටක්, ලස්සන රටක්, සම්පත් වලින් ආඩ්‍ය වූ රටක්. සීවලී කියන්නේ පුදුම තරම් සම්පත් තියෙන පාසලක්. සාපේක්ෂවයෙන් අඩුපාඩු ඇති. හැබැයි දරුවනේ ඔබ හිතලා බලන්න නගරයේ අනිත් පාසල් එක්ක ඔබට තිබෙන සම්පත් ටික. ක්‍රීඩා පිටියේ ඉඳලා ගුවන්ස්ත ක්‍රීඩාගාරේ ඉඳලා පිළිඳුම් තටාකේ ඉඳලා භෞතික සම්පත්, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර ඔබට හැබැයි අඩුපාඩු දැනෙනවා ඇති. හැබැයි අනෙක් පාසල් එක්ක බලපුවාම ඔබට මොනතරම් දේවල් තියනවද? ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි. පිරුම් තලාකේ බිහිනන්නේ වෙන පාසල් දරුවෝ නම් අපිට සතුටුයි. අපි සමාජ මෙහෙවරක් කරන්නේ. හැබැයි ඔබට තමයි වැඩි අයිතිය තියෙන්නේ. වැඩි වැඩියෙන් ඔබ යොමු වෙන්න ඕනි. ඒසා දරුවනේ ඔබ ඔබේ වටිනාකම් වැඩි කරගන්න. දැනුම වැඩි කරගන්න. ආකල්ප හදාගන්න. දක්ෂතා උසලතා වැඩි දියුණු කරගන්න. මේ ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍යනායක දෙපළ ඇතුළු ඒ අනිකුත් වන්දලේ වගේම ශිෂ්‍ය බට කණ්ඩය, පරිසර බට කණ්ඩය, බාලදක්ෂ කණ්ඩය මේ පාසලේ අපි ඇති කරා තුරාදර කණ්ඩ තුනක් තියෙනවා. බාලක බාලිකා බටහිර ඒ වගේම අපරදිග පෙරදිග ඒ වගේ තියෙනවා. ඉතින් ඔබට බොහෝ අවස්ථා තියෙනවා මේ පාසලේදී ඔබේ දක්ෂතා කුසලතා වැඩි දියුණු කරගන්න. ඒසා දරුවනේ මම නැවතත් ඉල්ලා සිටින්නේ පාසලට දෙන හොඳ අභිමානයක්. පාසලට අභිමානයක් තියෙන ඔබේ දක්ෂතා නිසා. ඒ වගේම වැඩ කරන අරකුව මානව සම්පත් නිසා. විශේෂයෙන්ම මේ අවුරුදු 4මාරක කාලයෙන් අපට අවුරුදු 2ක් 2මාරක කාලේ අහිමි වුණා. අපි අර මං කලින් කිව්වා වගේ බොහෝ දිනක සමග අපි කාලයට සාපේක්ෂව දවසට වැඩි වැඩ කොටසක් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊයේ දවසේ තරක් මම ගත්තොත් ඊයේ දවසේ උදෑසන 6 ඉඳලා රාත්‍රී 11 වෙනකන් මම රාජකාරීමේ වශයෙන් සහ පෞද්ගලික ජීවිතයේ සත්‍යන්තේ ගොඩාක් වැඩ කරා. ඒ අතරේ හවස මලගෙදරකට සහභාගී වෙලා ඥාතියෙක්ගේ. ඒ ඇවිල්ලත් ආය වැඩ කරා. වැඩිපුර වැඩ කරන අය තමයි ඉදිරියට යන්නේ. වැඩිපුර වැඩ කරන පාසල් තමයි ජනප්‍රිය වෙන්නේ. වැඩිපුර වැඩ කරන රටවල් තමයි දියුණු වෙන්නේ. ඒසා දවසට වැඩිපුර වැඩමුළුවක් කරන්න පුරුදු වෙන්න. අපි එහෙම කරපු නිසා තමයි මේ පාසල කොරෝනා අසංගත කාලේ පාසල් වලට කාලේ අහිමි වුණා. බොහෝ දේවල් ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණේ. ඒසා දරුවනේ ඔබ ඉදිරි ඉලක්ක තියාගන්න ඕනි.
ඒකට යන්න අවශ්‍ය වැඩපිළිවෙල හදාගන්න ඕනි. ඒ නිසා අපිට මම කිව්වා මේ පාසල මම නික්ම යන හේතුව. මෙතරම් හරි අවුරුදු 4-5කට පස්සේ මම යන්න බලාපොරොත්තුක් තිබුණේ නැහැ. නමුත් ඒ ලැබුණ අවස්ථාව මගේ සුදුසුකම් නිසා ලැබුණ අවස්ථාව අත්දොහැර මේ පාසලෙන් අදින් පසුව නික්ම ගියා. මගේ එකම පැතුම ඔබේ සුභ සිද්ධිය. ඔබේ යහපත. ඒ නිසා අපට මේ පාසලේ දරුවෝ සමරමු පළාතම නියෝජනය කරනවා. බොහෝ වත්කෝසත්කම් තියෙන දරුවෝ වගේම අතිශය ආර්ථික දුෂ්කරතා තියෙන දරුවෝ අපට මුණ ගැහිලා තියෙනවා. එයාට අපි ආදිශ්‍යොත් එක ඉදලා විවිධ විදිහට උදව් කරලා තිබෙනවා. අවසාන වශයෙන් අපි පහුගිය සති දෙකකට කලින් ලබා දුන්නා එංගලන්තයේ සිටින මේ පාසලේ ආදි වෛද්‍යවරේ ආදිශ්‍යේ එතුමා වෛද්‍යවරේ එතුමා ලබා දුන්න ස්පයිස් ජෝඩුව පළඳගෙන කලාසේ අවිස්ක මට නම මතක හැදීයට අනුස්ක පහුගිය සතරක පළාත් ක්‍රීඩා උල්ලේ රන් පදක්කම් දෙකක් දිනා ගන්නවා. ඒක තමයි අපේ සතුට. අනුස්ක ජූනියර් නැෂනල් මීට් එකේ හොමගම්ව දියගම ක්‍රීඩාංගණේ පැවැති තරගයේ දෙවන ස්ථානයේ බාට පත් වෙන්නේ අනුස්කගේ ස්පයික් ජෝඩුවේ අඩිය ගැලවෙනවා. හැබැයි ඒ දැනගත් විගස අපි කතා කරනවා ආදිස්සංගමේ අපේ ශිෂ්‍යාධාර කමිටුවට. විනාඩි 15ක් ඇතුළත මට එංගලන්තේ ඉඳලා උත්තරයක් ලැබෙනවා. ඒ වගේ දරුවනේ අවස්ථා ගොඩක් අපි වලදීලා තියන දරුවන්ට. ඒවා ඉදිරියටත් එහෙම ලැබෙනවා. මම එකම අපි ගුරුවරු හැටියට අපේ සතුට ඔබේ ජයග්‍රහණ ඔබේ ප්‍රතිඵල. ඒ නිසා මම මේ කරන අවසාන කතාවේදී මට මේ විදුහල්පති මෑතුම ඊට පස්සේ අනිත් ලැබෙන්නේ නැහැ. මේ ඒ නිසා තමයි මම දැනගෙන ආවේ. අවසාන දවසේ ඔබ පෙන්වූ දක්ෂතා අගීමක් මත සිද්ධ වුණා. ඒක තමයි මට සතුටින් නික්ම යන්න පුළුවන්. ඒ දේ තමයි ගුරුවරු හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලුලට සුබ පතනවා. ඔබේ අනාගතයට සුබ පතනවා. සියලුම දෙනාගේ ඉදිරි ජීවිත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියෝලිය ජීවෙන් දියුණුවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාණ්‍යයල වෙන හැමෝටම ආයුබෝවන්. ශිල්ප සංකප්ප Garupa